දම් සිහනද ඒ භාග්‍යවත්තු අරහතු ගෞතම නම් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ඒකාන්ත වශයෙන්ම අරහං වනසේක සම්මා සම්බුද්ධ වනසේක විජ්ජාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝකවිදු වනසේක අනුත්තරෝ පුරිස ධම්මසාරති වනසේක සත්තාදේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වනසේක දස බලධාරී වනසේක විසරද ඥානී වනසේක මහාකාරුණික වනසේක මෙසේ අනන්ත අප්‍රමාණ ගුණතාව ඒ බුදුරජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු සාදු ඒ බුදුරජාණන් වහන්සේ සාදර ගෞරවයෙන් මම සරණ යමි දෙවනුවද මම සරණ යමි දෙවනුවද මම සරණ යමි බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් වදාරණ ලද චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත මිහිරි ශ්‍රී සද්ධර්මයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා
සාදු සාදු ඒ උතුම් ශ්‍රී සද්ධර්මය සාදර ගෞරවයෙන් මම සරණ යමි දෙවනුවද මම සරණ යමි තෙවනුවද මම සරණ යමි ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් උපන්නා වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේ මහා කස්සප මහරහතන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ අංගුලිමාල මහරහතන් වහන්සේ අපගේ මිහිඳු මහරහතන් වහන්සේ ආදී උතුම් රහතන් වහන්සේලා ප්‍රමුඛ කොට ආරි මහා සංඝරත්නයට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාදු සාදු ඒ ආරි මහා සංඝරත්නය සාදර ගෞරවයෙන් මම සරණ යමි දෙවනුවත මම සරණ යමි තෙවනුවත මම සරණ යමි බුදුරජාණන් වහන්සේ උතුම් බුදු බව ලබන මොහොතේදී සෙවන සලසාලු ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා අපගේ බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසරක් පුරා දෙව් මිනිස් ලෝ සතුන් හට අමා දහම් වරුසා වස්සවා අසුවැනි වියෙහිදී කුසිනාරාවේ උපවර්තන සල්වනයේදී පිරිනිවන් පාවදාලසේක එසේ පිරිනිවන් පාවදාල
බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුදු සිරුර රන් දෙනක තැම්පත් කොට රන් පියනකින් වසා සඳුන් දරසෑයෙහි තැන්පත් කළ විට දෙවියන්ගේ දේවානුභාවයෙන් ඒ දරසෑය ඇවිල ගත්තේය. අහසින් වට වරුසාවෙන් දරසෑය නිවීගිය කල්හි රන් දෙන හැර බැලූ විට දෙතිස් මහා පුරිස ලකුණින් බැබලීගිය අනන්ත සෝභා ඇති අසිරිමත් බුදු බඳ වෙනුවට ද්‍රෝණ අටක් පමණ වූ සර්වඥ ධාතුන් වහන්සේලා එහි වැඩ සිටිසේක. ඒ සර්වඥ ධාතුන් වහන්සේලාගෙන් ද්‍රෝණයක් පමණ වූ සර්වඥ ධාතුන් වහන්සේලා පිරිනිවන් ඉරියව්වෙන් වැඩ සිටින්නා වූ ස්වර්ණමාලී මහසෑ රජාණන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. වැඩම අවදාළ ගරු කටයුතු මහා සංඝරත්නයන් අවසරයි. අද විශේෂයෙන් මේ රජරටට ශ්‍රද්ධා නාලිකාව විකාශය ආරම්භ වන මේ මොහොතේ මේ පින්කමට වැඩම කොට වදාළ අපේ පොල්පිටි මෝකලානී පඤ්ඤාසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ, ඒ වගේම අනුරාධපුර දිස්ත්‍රික් ශාසන ආරක්ෂක බලමණ්ඩලයේ ලේකාධිකාරී තැන්පත් අපේ ධීරානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කොට ඇති වැඩම අවදාළ මහා සංඝරත්නය අපි බොහොම ආදරයෙන් පිළිගන්නවා. ඒ වගේම මේ ශ්‍රද්ධා නාලිකාව මේ තත්ත්වයට නගා හිටවන්නට කැප වූ සීලු පින්වත්තුන් මේ ස්ථානයට පැමිණ සිටිනවා. ඒ සීලු දෙනාත් ඒ වගේ මේ සෑම දිනාටමත් අපි තෙරුවන් සරණ නිදුක් නිරෝගී සැප ප්‍රාර්ථනා කරගෙන අපි පුංචි දහම් සංවාදයක් මේ මොහොතේ අපි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. මීට අවුරුදු 2230 ගණනකට කලින් මේ රජරට භූමියේ පින්වන්ත රජෙක් වාසය කළ දෙවන පෑතිස් රජු. ඒ රජුගේ දෑස් ඉදිරියේ මිහින්තලා කඳ මුදුනේ රහතන් වහන්සේ වැඩ හිටියා දැක්කා. ඒ
රහතන් වහන්සේ තමයි අපේ වාසනාවට අපිට මහා ආදරයෙන් අපි වෙනුවෙන් ජීවිතේ කැප කරපු අපේ මිහිඳුමා රහතන් වහන්සේ. උන්වහන්සේ තමයි අපිට ආලෝකය දැල්ලුවේ. උන්වහන්සේ තමයි අපිට බුදුරජාණන් වහන්සේ ගැන කියා දුන්නේ. ඒ මිහිඳුමා රහතන් වහන්සේ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා දුන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා හඳුන්වා දුන්නේ. උන්වහන්සේ අනේ අපේ රටට තමන්ගේ නැගණිය වූ සංඝමිත්තා රහත් මෙණින් වහන්සේවත් වඩම්ම ගත්තා. ඒ මුලින්ම අනුලා බිසව ප්‍රදාන 500ක් බිසව උන්වහන්සේලා කිව්වනේ ඒ අයටත් මේ ශාසන දායාද දෙන්න කියලා. ඒ කැපවීම අපි මේ තාම භුක්ති විඳින්නේ. ඒ සංඝමිත්තා රහත් මෙණින් වහන්සේ ශ්‍රීමා බෝධින් වහන්සේ වඩම්මවාගෙන ඇවිදිලා රජුරුවන්ගේ රාජ මන්දිරයේ ඉදිරිපිට අංගණේ වඩා හිඳෙව්වා. එදා වඩා හිඳවපු ජයශ්‍රීමා බෝධින් වහන්සේගේ බෝපස් සෙලවේ හමායන සුළඟ තමයි අපි මේ ආස්වාස කරන්නේ. ඒ මිහිඳු මහරහතන් වහන්සේ කියා දුන්නා මහා සෑය පිහිටන තැන, අනාගතයේ සංඝයාගේ දානශාලාව පිහිටන තැන, ලෝවා මහා ප්‍රාසාදය සංඝයාගේ උපෝසත කර්ම පිණිස පිහිටන තැන, ඒ සෑම දේම කියා දුන්නා. වැඩි කලක් ගියේ නැහැ පින්වත්නි, අපේ මුතු මිත්තෝ අරිට්ඨ කුමාරයා ප්‍රධාන අපේ රජ පරම්පරාවේ මහෝත්තමවරු ආදරයෙන් වැළඳගත්තා මේ බුද්ධ ශාසනය. වැඩි කලක් ගියේ නෑ රහතන් වහන්සේලා පහළ වුණා. ඒ රහතන් වහන්සේලාගෙන් මේ ලක් පොළොව බැබලෙන්න පටන් ගත්තා. මිහිඳු මහ රහතන් වහන්සේ අපිට දායාද කරපු ගෞතම ශාසනයේ, ඒ ගෞතම බුද්ධ ශාසනයේ කටපාඩමින් දරාගත්තා. දිවි පරදුවට තබා බුද්ධ ශාසනයෙන් පිළිසරණ ලබා ගත්තා, අපටත් ලබා දුන්නා. කාලයාගේ ඇවෑමෙන් අපිට හරියට කරදර වුණා. දකුණු ඉන්දියාවෙන් අපිට බුද්ධ ශාසනය ලැබුණේ දඹදිවෙන් තමයි. ධර්මාශෝක රජුරෝ බෞද්ධ අධිරාජයා. බුද්ධ ශාසනයේ දඹදිව බබලන කාලේ ලංකාවට යහපත වුණා. පරියාණයට පත් වුණාට පස්සේ ලංකාවට අයහපත වුණා. රජවරු ඇවිල්ලා මේ කල්ලගෙන හිටියා. මේ අනුරාධපුර රාජධානිය අල්ලගෙන එලාර රජරුවන්ගේ පිරිස ඒ කාලෙත් ඉන්දියන්කාරයෝ පාරේ කැත කරනවා. ඒ පිරිස මේ සෑමලුවේ කැත කරනවා දැකලා දුටුගමන රජරුවන්ගේ යෝධයින්ට කේන්ති ගියා. ඒ හටන් විස්තර මහවංශේ තියෙනවා. කාලයාගේ ඇවෑමෙන් ඒ අපේ රටේ කලින් කලට පහළ වෙන මහා උත්තමයෝ හිටියා. ඒ කාලේ රහතන් වහන්සේලාගේ යුගයේ නොවේ. ගැමණු කුමාරයා උපදුණා. ගැමණු කුමාරයා කියන්නේ කලින් ආත්මේ පින්වත්නි සාමණේර නමක්. විහාර මහදේවීන් වහන්සේගේ මව කුසේ උපන්න අසංකේය කල්පලක්ෂය පෙරුම් පිරු උත්තමෙක්. ආවාට ගියාට කෙනෙක් නෙමෙයි. ඒ ගැමණු කුමාරයා කිව්වේ මොකද්ද? මාගේ මේ ව්‍යායාමයේ හුදෙක් රජසැප පිණිස නොවේ,
බුද්ධ ශාසනයේ චිරස්ථිතිය පිණිසයි කියලා ආයමත් විදේශ ආධිපත්‍යයෙන් අපේ මාතෘභූමිය නිදහස් කරගෙන එක්සේසත් කළා. ආය රහතන් වහන්සේලා සුවසේ බිහි වුණා, ධර්මයේ පැතිරුණා. කලින් කලට ආක්‍රමණය ඇවිදින් අනුරාධපුර රාජධානිය අවුරුදු 1000ක් ගත වෙද්දී පොළොන්නරුවට මාරු වුණා. ඊට පස්සේ රජවරු රාජධානිය පිහිටෙව්වේ පොළොන්නරුවේ. අනුරාධපුරයේ ක්‍රමක්‍රමයෙන් වල් බිහි වෙලා ගියා. අනුරාධපුරයේ වල් බිහි වෙලා වනාන්තර ගත වුණා. පොළොන්නරුවේ ආයමත් පහළ වුණා. උදාර පුත්‍රෙක් පළවෙනි කෙනා පහළ වුණා, මහ විජේබාහු. පහළ වෙලා බේරගත්තා. ඊට පස්සේ පහළ වුණා මහා පරකුම්බා. අනුරාධපුරයේ ආය පිළිසකර කළා. අනේ උන් ඒ මහා පරකුම්බා නරපතියාගේ අභාවයෙන් පස්සේ 30 අවුරුද්දයි අපි සනසිල්ල හිටියේ. කාලිංග කියලා බ්‍රාහ්මණ ජාතික ක්‍රූර රජෙක් දකුණු ඉන්දියාවෙන් ඇවිදින් කේරළ සේනාවක් අරගෙන මේ විහෙර විහාර සියල්ලම නැති කළ දාලා සියල්ලම වනසලා අනුරාධපුරේ පොළොන්නරුවේ එක සිංහලෙක් අත් දෙකයි කකුල් දෙකයි තිබිච්ච එක සිංහලෙක් ඉතුරු කළේ නැහැ. කවුරු හරි සිංහලෙක් කීරේ නම් අතක් නැහැ කකුලක් නැහැ. සියලු ඇව පොකුණු විනාශ කළා. සියලු ස්ථාන නැති කළා. ඒ කිව්වේ මේට අවුරුදු 900කට කලින්. ඒ වල්බිහි වෙච්ච වල්බිහි විල්ල රුවන්ගුලි සෑය වල්බිහි වෙලා ගියා. මිරිසවැටි වල්බිහි වෙලා ගියා. තුපාරාමේ වල්බිහි වෙලා ගියා. සේරුවිල පලාතම වනාන්තර වුණා. ඒ වගේම ඒ පලාත් කිරිවෙහෙර දක්වා වනාන්තරගත වුණා. බොහෝම මෑතක පින්වත්නි මෙවලි එලිපෙලි වුණේ. බොහෝම මෑතක අපි අහලා තියෙනවා 1920 ගණන් වල මේ ඔක්කොම වල් බිහි වෙච්ච කඳු. කඳු වගේ පෙවුනේ. දැන් මේ පේන සෑයවල. ඒ කාලිංග මාගගේ ආක්‍රමණයේදී ඒකේ සඳහන් වෙනවා මේ සිංහලයන්ව මිසදිටු ගැන්නුවා කියලා. මිසදිටු ගැන්නුවා කියනවා. සහදැමියන් විනාශ කළා කියනවා. සිංහලයන්ගේ ආරි චාරිත්‍ර වෙනසුවා කියනවා. ආන් ඒක තමයි අපිට වැදිච්ච විශාලම හෙනේ. ඊට පස්ස අපිට වෙසක් අමතක වුණා, සිංහල අවුරුදු ආවා. ඒ කාලිංග මාග තමයි ඇති කළේ. ත්‍රිවිධ රත්නිය අමතක වුණා, නැකත ආවා. පටිච්චසමුප්පාදය අමතක වුණා, කේන්ද්‍රය ආවා. ත්‍රිවිධ රත්නිය අමතක වෙලා දේවාලේ රිංගුවා. ඔහොම ගිහිල්ලා බොහොම මාරුවෙන් යද්දී අපේ අවාසනාවට තවත් රාජසිංහ රජුරුව ඇවිල්ලා අරිටක වෙන්ඩුට සිරිපාදිත් බාර දීලා විශාල හානියක් වුණා. අන්තිමට සිංහලියෝ තිසරණේ නාම මාත්‍රික වෙලා මන්ත්‍ර ශාස්ත්‍රය පුරුදු කරන පිරිසක් බවට පත් වුණා. ඔහොම කාලයක් කෙවල ඔන්න සුද්දෝ ඇල්ලුවා. සුද්දංගේ අලකලංචේ යාන්තම් ගැලවුණා. ඊළඟට කවුරු අල්ලයිද දන්නේ. ඉතින් මේ වගේ නොයේ කාපදා මැද්දෙන් යන අපිට මම ඔබට කියා දෙන්න හදන්නේ ඔබේ ජීවිතයට උපකාර වෙන ප්‍රධාන කරුණු කීපයක්. ඒ තමයි විශේෂයෙන්ම පින්වත්නි මම කියන්න හදන්නේ අද මේ අද උදේ වරුවේ මෙහි ගර්භණී මාතාවන් 800 දිනකට විතර ත්‍යාගි භෝග දීලා ඒ වගේම අඟුලිමාල පිරිත් කියලා ආශිර්වාද කළා. මම මේ කියන්න යන්නේ වෙන විශේෂ සිද්ධියක්. ඔබට තේරුම් ගන්න. අපි පුරුදු වෙලා තියෙනවා පුංචි දෙයක් වෙච්ච ගමන් කලබල වෙලා පිරිත් කියන්න නෙමෙයි මහන්සි ගන්නෙ. බාර වෙන්න
පුරුදු වෙලා තියෙනවා බාරහාර වෙන්න. හරිද වැරදිද? අපි පුරුදු වෙලා ඉන්නවා බාරහාර වෙන්න. බාරහාර වීම තාවුරු වෙන්න තවත් එකක් පුරුදු වෙලා තියෙනවා, පඳුරක් බඳින්න. සමහර විට අපි පඳුරු බඳිනවා, බාරහාර වෙනවා. අපි බාරහාර වෙන්නේ අනේ බුදුරජාණන් වහන්සේට මගේ පුතා බාරයි කියලාද පඳුරකට ගහන්නේ? නෑ. දෙවි කෙනෙකුගේ නාමයෙන්. එහෙම නැත්නම් එක්ක ගමේ ගොඩේක ගම්බාරිරුවන්ගේ නාමෙන් ගැට ගන්නවා. කාට හරි බාරයක් වුණාම ඒ බාරේ වෙලා ඔන්න අපිට අමතක වෙනවා. දැන් අපි කාට හරි බාරයක් වුණා. ඔන්න අපි කියමු ඔන්න විභාගේ ලං වුණා දූගේ. ඔන්න අම්මලා කලබලෙට ගිහිල්ලා අල්ලපගෙදර අම්ම කියනවා අපේ දුවට නම් අපි බාරයක් වුණා. ඔහේ ළඟේ දුවට බාරයක් වුනේ නැද්ද කියලා. ඔන්න එතකොට අම්මා කල්පනා කරනවා අපිත් බාර වෙන්න ඕනේ කියලා. බාර වුණා, පඳුර ගැට ගැහුවා. ඒ විභාගෙට ගියා. ළමයා පාස් වුණා. බාරේ මතක නැහැ. බාරිට බැඳින්නේ අමනුෂ්‍යෙක්. අමනුෂ්‍යයා බලන් ඉන්නවා බාරේ ඔප්පු කරනකන්. බාරේ ඔප්පු කරේ නැත්තම් අවස්ථාව ලැබිච්ච තැන පහර දෙනවා. මම මේ බාරහාර විනායටයි මේ කියන්නේ. අවස්ථාව ලැබිච්ච තැන අමනුෂ්‍යයා ගහනවා. මේ ආත්මේ ගහන්න බැරි වුණොත් මරණාසන්න මොහොතේ ඇවිල්ලා ඥාති වෙස්ෙන් පෙනී හිටිනවා. පෙනී හිටලා කියනවා වරදෙන් කියලා. එතකොට මෙයා මරණාසන්න මොහොතේ මනුස්සකය අතහැරලා අර අඬ ගහන එක්කෙනා ළඟට යනවා. බාරේට අහුවෙච්ච භූතයා. ඊට පස්සේ ආ ඒ භූතයා ගාව ගිහිල්ලා කඹරන්ට උනේ. ඒකට කියන්නේ කඹරනවා කියලා. පිළිසරණන්නේ. ආන් ඒ වැඩේ හරියට සිද්ධ වෙනවා මේ තෙරුවන් සරණ ගිය අය කියන අයට. බාරහාර වෙලා නම් එක්මනින්ම කල්පනා කරලා බාරින් නිදහස් වෙන්න. මම නිදහස් නැද්ද කියන්නම් ඔබට. බාර නිදහස් වෙන්නේ දන්නේ නැණි. බාර වෙන්න දන්නවා. බාරේ ඔප්පු කරන්න දන්නේ. දැන් අපි කිව්ව ඔබ වාරයක් වුණා දරුවෙක් ලැබෙන්න බාර වුණා කියමු. ඔන්න බාර වුණා. දේවාලෙකට බාර වුණා. දරුවා හම්බ වුණා. බාරේ මතක නැහැ. මං එක සිද්ධියක් කියන්නම්. අපි ළඟට ඉන්දියාවෙන් ආවා තරුණියක් මහාන වෙන්න. පැවිදි වුණා. පැවිදි වෙලා ටික දවසක් හිටියේ මෙයාට භාවනා කරගන්න බැ ඔළුව කැක්කමක් ආවා. හීනිනුත් පේනවා එක්තරා අමනුෂ්‍යකව. ගෙදරට කෝල් කරලා ඇහුවාම අසනීප වෙච්ච වෙලාවේ මේ දරුවා ඒ අමනුෂ්‍යයාට බාර දීලා. ඒ අමනුෂ්‍යයා තමයි මෙයාගේ පස්සේ පන්නන්නේ ආරක්ෂාවට. සිවුරින්ද බැරුණා, සිවුරු ඇරිලා ආ ඉන්දියාවටම ගියා. ඒ වගේ බාරහාර වෙන අය බාර ඔප්පු කරේ නැත්නම් ඕන් අපිට කියන්න දෙපා. බාර ඔප්පු කරන්නේ මෙහෙමයි. දැන් අපි කියමු තව එකක් තියෙනවා. බාරහාර වෙද්දී බෝධින් වහන්සේලාගේ පඳුරු ගැට ගහන්න දෙපා. සමහර තැන්වලදී පඳුරු ගැට ගහන්න අපි පෙළඹිලා තියෙනවා. ඒක හරි භයානක එකක්. පඳුරක් නැතුව සාමාන්‍යයෙන් හරි බාරහාර වුණොත් පඳුරක් ගැට ගැහුවොත් සාමාන්‍ය මිනිස්සු දන්නේ නැහැ ඒක ඒ පඳුරු ගැට ගන්න එකේ භයානකකම. ලේසියට කරනවා. කවුරුත් කරන්නේ පරිශන කළා නෙමෙයි. මේ ගැන කවුරුවත් ක්‍රමානුකූල පරීක්ෂණයක් මේ දක්වා කරන්න පුළුවන් జగතෙක් නැහැ. කවුරුවත් එහෙම පරිශනයක් කරපු කෙනෙකුත් නැහැ. අමනුෂ්‍යයන්ගෙන් අහලා තමයි කළොත් කරන්නේ. අමනුෂ්‍යෙත් කරන්නේ ඒකුන්ට වාසු විදියට. ඒ නිසා සාමාන්‍යයෙන් ඔබ බාරහාර වෙලා තියෙනවා නම් ඉක්මන නිදහස් වෙන්නේ මේ විදියට. දැන් අපි කියමු දේවාලයකට බාරයක් වෙලා තියෙන කල පූජාවට්ටියක් දෙන්න. එතකොට පූජාවට්ටිය ඔබ ගිහිල්ලා දීලා ඔබ කටින් කියන්න ඕනේ
මම මෙන්න මෙහෙම බාරයක් වුණා. මේ බාරේ මේ මම මෙහෙම පූජා වට්ටියකට බාර වුණා. මේ බාරේ මම නිදහස්, මම නිදහස්, මම නිදහස්. එතකොට යමනුස්සයා අතාරින්නේ. එතකොට ඒ අමනුස්සයාට කිසිම අයිතියක් නැහැ ඒ පුද්ගලයාට බැල්ම හිලන්න. සමහරු මව කුසී ළමයා ඉඳිද්දී බාර වෙන ඔන්න පින් ලෝකෙට. ඊට පස්සේ ගාඩ් එකට එනවා. එයා අතාරින්නේ නැහැ. එහෙම වුණාට පස්සේ පොඩ්ඩක් යහම වුණාම එයාට මතක් වෙන්නේ තුනරුවන් නෙමෙයි. අපි පුරුදු වෙලා තියෙ මේක තමයි දකුණින්දී ආක්‍රමණයෙන් අපිට ලැබිච්ච සාපේ. ඒ සාපේ තමයි අපි මුළු සමස්ත ජාතියම කරගහගෙන යන්නේ. එතකොට ඒ මැද්දෙන් තමයි අපිට දැන් තෙරුවන් සරණ පිහිටන්න කියන්න වෙලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් අපේ නායකයෝ වුණත් තිරු මේ වංගලිසයි පිහිට බලාගෙන ඉන්නේ තිරුපති යනවා. සර්ඩ් ගලෝගෙන බිම දිගා වෙලා දුවිලි කාගෙන අලු ගාගෙන ඩිගා නටනවා. ඇයි මේ තිසරණේ නැහැ? ඒ තිසරණේ නැති කවුරුවත් බුද්ධ ශාසනයට පළක් නැහැ. තමන්ගේ වාසීට මොනවා හරි කරයි. ඉතින් ඒ නිසා තිසරණේ නැති කාගෙන්වත් තිසරණයක් පිළිහිටපු ජනතාවට උපකාරයක් වෙන්නේ. ඉතින් ඒ නිසා පින්වත්නි අපි කියන්නේ තිසරණේ පිළිහිටලා වැඩ කරන්න ගියාම අපි පුංචි කාලේ ඉඳලා බුද්ධං සරණං ගච්ඡාමි කියාගෙන යනවා. නමුත් මේ සරණ ගිහිපු බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවා ගන්නේ නැහැ. ඒ සරණ ගිහිපු බුදුරජාණන් වහන්සේට මල් වැඩපුර පූජා කළොත් ඒකටත් බයිනෝ. ඒ බුදුරජාණන් වහන්සේට ලොකු විහාරයක් හැදුවොත් බයිනෝ, මුඩුක්කුවක් හදන්න කියලා කියන්නේ. ඒ වගේ මට්ටමට ආවම තිසරණයක් හිටින්නේ නැහැ පිටලා. ඒ නිසා පින්වත්නි අපි අපට මේ ලැබිච්ච දේ තමයි බුදුරජාණන් වහන්සේ සරණ යෑම. ඒ සරණයම අපි හරි විදියට නොකළොත් ඒ සරණයම මනාවකට පිටන්න බැරි වුණොත් මං හිතන්නේ ලංකාවේ බාරහාර වෙච්ච නැති කෙනෙක් හොයාගන්න නැහැ. ඇත්තම කිව්වොත් එතකොට බාරහාර වලින් පැටලිච්ච අමනුස්සය ඇවිල්ලා බිල් අල්ල ගන්නවා. ඒකෙන් නම් බේරෙන්න බෑ. අපේ අතේ පය හයිය තිනකන් අපි ඉඳීමේ කෙරුවාවල්. අපේ අතේ පය හයිය නැති වෙලා ඇඳට වැටිච්ච ගමන් අපිට බාරේ මතක නෑ, අමනුෂ්‍යයාට මතකයි. අමනුෂ්‍යයා විලලා ඇඳගාවි ඉන්නවා නෑදෑයෙකුගේ වේසින්. ඊට පස්සේ කියනවා ආන් මැරිච්ච අම්මා කතා කරනවා, ආන් පුංචි අම්මා කතා කරනවා, ආනන්ද කතා කරනවා කියලා. ඉතින් මේ වගේ හානි වෙනවා ඒ කටයුතු වලදී. ඒ නිසා ඔබ පුරුදු වෙන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන එකක් තමයි හැම පිරිතකම තියෙනවා. ඒතේන සච්චේන සුවත්‍යෝතු මේ සත්‍යෙන් සෙත්තේවා. ඒතේන සච්ච වජ්ජේන දුක්ඛා වූපසමෙන්තුමි මේ සත්‍ය වචනෙන් මාගේ දුක් සංසිඳේවා. ඒතේන සත්‍ය වජ්ජේන රෝගා වූපසමෙන්තුමි මේ සත්‍ය වචනෙන් මාගේ රෝග සංසිඳේවා. එනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ ඝනදෙනුවක් නෙමෙයි. මොකද තියෙන්නේ? සත්‍ය අනුභවයේ මෙනෙහි කිරීමක්. පින්වත්නි බුදුරජාණන් වහන්සේට තියෙන වචන සත්‍ය නාම. උන්වහන්සේට කියනවා සත්‍ය කියලා. උන්වහන්සේ දේශනා කරපු හැම ඇලපිල්ලක් කිස්පිල්ලක් හැම එකකම සත්‍යයේ රැස් විහිදෙනවා. හැම එකකම සත්‍යානුභවයේ තියෙනවා. එහෙනම් පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ පවතින්නේ මේ වෙන කාගෙන්වත් ඝනදිනුවකින් නෙමෙයි. ඒකේ පවතින්නේ මොකෙන්ද? සත්‍යානුභවයෙන්. දැන් බුදුරජාණන් වහන්සේගේ ජයශ්‍රීමා බෝධින් වහන්සේ වැඩ සිටින්නේ
බුදුරජාණන් වහන්සේගේ තියෙන සත්‍යානුභාවයෙන් කාලිංග මාග මේ මා චෛත්‍ය ඔක්කොම විනාශ කරගෙන ගියා. හැබැයි ධාතුන් වහන්සේලා වැඩ සිටින්නේ සත්‍යානුභාවයෙන්. බුදුරජාණන් වහන්සේගේ තියෙන බුද්ධානුභාවය ඒ සත්‍ය. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ සත්‍යානුභාවය නිසා තෙරුවන් සරණ ගියපු අපි පුරුදු වෙන්න ඕනේ පිරිත් කියන්නයි. අපේ ආරක්ෂාවට යහපතට අපි පුරුදු වෙන්න ඕනේ මොකද්ද? පිරිත් කීම. එතකොට මේ කියන පිරිත අපි සිංහලෙන් තේරුණොත් මේ කියන්නේ අසවල් දෙය කියලා අපිට ඒක පාඩම් හිටින්නත් ලේසි. අපිට පුරුදු කරන්නත් ලේසි. පින්වත්නි සමහර දේවල් තියෙනවා කර්මානුරූපව අපිට සිද්ධ වෙන දේවල්. කර්මානුරූපව ඇති වෙන සිද්ධිවලදී අපිට තියෙන්නේ ගොඩාක් වෙලාවට ඉවසන්නයි. විසිදුම් හොයාගෙන ගියොත් කර්මානුරූප සිද්ධියකදී තවත් අමාරු වෙටෙනවා. දැන් බලන්න හිතලා අපි දන්නවා සීවලී මහරහතන් වහන්සේ ගැන. උන්වහන්සේගේ කලින් ආත්මික උන්වහන්සේ රජ කෙනෙක්, රාජකුමාරයෙක්, රාජපුත්‍රයෙක්. උන්වහන්සේගේ කලින් ආත්මිකේ රාජකුමාරයෙක් හිටියා, රාජ මෙහෙසියෙ හිටියා, රජුරු හිටියා. මේ වෙන රටක රජ කෙනෙක් මේ රාජ්‍ය ආක්‍රමණය කළා. ආක්‍රමණය කළ රජුරුවන්ව මැරුවා. මරලා මෙහෙසිය ඒ ආක්‍රමණික රජුරුව මෙහෙසිය කරගත්තා. පුතා පැනලා ගියා. පුත්‍රයා පැනලා ගිහිල්ලා ඒ පිටස්තර රාජ්‍යක ඉඳලා කැරල්ලක් ගැහුවා. අම්මා දැන් මාලිගාව ඇතුලේ ඉන්නවා. ඊට පස්සේ උපදෙස් හම්බ වෙන විදිහට වැඩ කරන ඕන මාලිගාව වට කළා. දැන් අම්මා උපදෙස් දෙනවා, මව් උපදෙස් දෙනවා, වට කරපන් කිව්වා මාලිගාව. ගේට්ටු අසාපන් කිව්වා. වතුර යන්න දෙන්නත් එපා කිව්වා ඔහෙට. දර ගෙනියන්න දෙන්නත් එපා කිව්වා. හිර කළා. එහෙම හිර කළා තියාගෙන මිනිස්සු පෙළලා බලය අල්ලගත්තා. එදා උපදෙස් දීපු ඒ රාජමාතාව මේ ආත්මේ සීවලී කුමාරයාගේ අම්මා. ඒ උපදේශන වැඩ කරපු පුත්‍රයා සීවලී කුමාරයා. මව කුසේ උපන්නා. දැන් ඔන්න මාස 9ක් ගියා ළමයා ඉපදින්නේ. අවුරුද්දක් ගියා බබා ඉපදින්නේ. අවුරුදු දෙකක් ගියා උපදින්නේ. මේ කාලෙන් සීස කරනවා. ඒ කාලේ එහෙම කවුරු දන්නේත් නැහැ. කරන්න කොට අත ගන්න යන්නේත් නැහැ. අවුරුදු 3ක් ගියා. අවුරුදු 4ක් ගියා. 5ක් ගියා. අවුරුදු 7ක් ගියා. අම්මා කෙනෙක් අවුරුදු 7ක් තිස්සේ ගැබ මෝර තියෙනවා බබා උපදින්න නැතුව. අවුරුදු 7යි මාස 7යි දවස් 7ක්. අපේ එහෙම වුණා නම් මේ කාලේ අම්මා කෙනෙකුට රට වටේයි බාරහාර වෙවි. පඳුරු ලොරියකට පඳුරු බඳි. එතකොට මේ අම්මා මොකද කළේ? මේ අම්මා සෝවාන් වෙච්ච කෙනෙක්. මේ අම්මා මොකද කළේ? මව කුස අත ගගා. අනේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ මෙවැනි සසරකින් නේද මේ ලෝක සත්‍යාව නිදහස් කරන්න දහම් දෙසුවේ? අනේ බුදුරජාණන් වහන්සේ මෙවැනි සංසාරෙන් නේද නිදහස් උනේ කියා බුදුගුණ මෙනෙහි කර කර කුස අත ගානෝ. අනේ මේ වගේ සංසාරිකින් නිදහස් වෙන නේ ධර්මයක් නේ කිව්වේ කියා කුසත ගානෝ. අනේ මෙවැනි සසරකින් නේ ශ්‍රාවක සංඝයා නිදහස්ුනේ කියලා කුසත ගගා වේදනාව විසුවා. ඉවසීම පිළිබඳ මොනතරම් අසිරිමත් කතාවක්ද? අන්න එහෙනම් තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකයෙකුගේ තියෙන්න ඕනේ විශේෂ හැකියාවක් තමයි මොකද්ද? ඉවසීමේ හැකියාව. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පුරාම ඒක
හරි ලස්සනට පැහැදිලිව පේනවා. බුදුරජාණන් වහන්සේ උස්සඬින් ඉස්මතු කළා දුන්නා. කන්ති පරමන්ත පෝතිතික්කා ඉවසීමමයි තපස කියලා. ඒ ඉවසපු අය මේ සංසාරේ වැටි වැටි ගියේ මේකෙන් හිමින් හිමින් ඈතර වුණා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් ඉන්න අපට කරදරයක් හදිසියක් ප්‍රශ්නයක් ආපු වෙලාවට අපි පුරුදු වෙන්න ඕනේ බාරහාර වෙන එක දෙවෙනි තැනට දාලා පළවෙනි තැන ගන්න ඕනේ මොකද්ද? ශාස්ත්‍රුන් වහන්සේ සීකර කරා පිරිත් කියන්න පුරුදු වෙන්න ඕනේ. ශාස්ත්‍රුන් වහන්සේ සීකර කරා පිරිත් කියන්න පුරුදු වෙන්න ඕනේ. ඒ විදිහට පුරුදු වුණොත් අපි අපේ දරුවොත් පුරුදු වෙනවා. මොකද අපි ආචිල සීයල එහෙම පුරුදු වෙලා හිටියේ නැහැ. පොඩ්ඩක් යහම හැමෙච්ච ගමන් දිව්වා දේවාලිට. ගිහින් පඳුරක් බැඳා. එතකොට අපිට පේන්නේ මොකද්ද උත්තරේ හැටියට? පඳුරු. විභාගෙ ලං වෙනකොට ඕන ළමයි ටික අරගෙන දුවනවා දේවාලෙකට. එතකොට පුංචි උන්ටත් පේන්නේ මොකද්ද? ආ එහෙනම් මේක තමයි අපිට තියෙන උත්තරේ. අපිට ප්‍රශ්නයකට ප්‍රශ්නයක් ආවම මේක තමයි අපිට තියෙන්නේ කියලා එකපාරටම මතක් වෙන්නේ පඳුරු බඳින්ද. අපි පුරුදු වෙන්න ඕනේ, අපි බඳින්න ඕනේ බුදුරජාණන් වහන්සේ නමැති පඳුර අපේ හදවතේ වැඳ ගන්න ඕනේ. අපිට එහෙම කරගන්න පුළුවන් වුණොත් මේ අපි මේ ගන්න වෑයම සාර්ථක වෙනවා. මේ වෑයම මේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම සශ්‍රීක කළ දෙන්න නෙමෙයි. මේ වෑයම සතර පායෙන් ගලවන්නයි. දැන් ඔබ මනුස්ස ලෝකේ ඉන්නේ. මනුස්ස ලෝකෙට ආවට පස්සේ අපිට කර්මානුරූප උපතක් මේ තියෙන්නේ. දැන් කර්මානුරූප උපතක් කියලා කියන්නේ බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ සවැත්නුවර කොසල් රජුරුවන්ගේ හිටියා බහරගව කියලා පුරোহিতෙක්. මේ පුරোহিতයාට පුත්‍රයෙක් උපන්නා. අද උදේ මේ කතාවත් අහන්න ලැබුණා ඔබට. ඒ පුත්‍රයා උපදිච්ච වෙලාවේ රජුරුවන්ගේ මාලිගාවේ සිරිහංගබඩාවේ තිබිච්ච රජුරුවන්ගේ මගුල් කඩුවක් දිලිසුණා. ඒ දිලිසෙන රශ්මියට රජුරුවන් ඇහැරුණා. රජුරුවන්ට නිඳ ගියේ නෑ. අනේ මේ මොකද්ද මේ පාත් වෙන්නේ කියලා. උදේ පාන්දර මේ පුරোহিতයාගේ රජුරුව හම්බෙන්න රජුරුව අප්සෙට් එකේ ඉන්නවා. ඇහුවා රජතුමනි ඇයි කියලා ඇහුවා. අනේ පුරোহিতී මට ඊරේ නිින්දක් නැහැ. මම භයානක ලකුණක් දැක්කා කිව්වා. මොකද්ද කියලා? මයි මගුල් කඩුව දිලිසුණා. මම හොයලා බැලුවා ආයුධ ගබඩ ආයුධ දිලිසුණා. ඔක්කොම සද්ද වුණා. මේ ඊට පස්සේ කිව්වා රජතුමනි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ මට පුත්‍රයෙක් උපන්නා. මං වේලාවේ එළියට බැලලා ආකාශයේ තරු බැලුවා පිටලා තියෙන විදිය. බැලුවම් පස්සේ මේ කොළුවා හොරෙක් වෙනවා. ඔන්න ඉරණම ආපු හැටි. මේ කොළුවා හොරෙක් වෙනවා කිව්වා. ඊට පස්සේ රජුට ඇහුවා හොර කල්ලියක් සෙට් කරගෙන හොරෙක් වෙනවාද තනි හොරෙක්ද කියලා ඇහුවා. තනි හොරෙක්. ආ එහෙනම් ඕක හිටපු ආවේ කිව්වා. ඒ මොකද තාත ලෑස්ති වුණා ළමයා මරන්න ලෑස්ති වුණේ. ඊට පස්සේ තාත නම තිබ්බා අහිංසක කියලා. අහිංසක තමයි කොළුවා. නමුත් බලන්න ඒ උපතින් පෙන්නාපු ලකුණ ඒක ඒ විදිහටම වුණානේ. ඒ විදිහටම වුණානේ. ආයුධ දෙලිසුණා. තාත්තා කිව්වා මයි කොළුවා හොරෙක් වෙනවා. භයානක චරිතයක් වෙනවා කිව්වා. වුණානේ. ඉතින් මේ වගේ පින්වත්නි අපි මනුස්ස ලෝකෙට ඇවිල්ලා තියෙනවා මොනවා හරි කර්මාන රූප තෑග්ගක් අරගෙන. ඒක තමයි අපි මේ භුක්ති විඳින්නේ. හැබැයි මේ අපේ ධර්ම ප්‍රචාරයේ ඉලක්කය
ඔබට ලෞකික වශයෙන් ලොකු දෙයක් දෙන්න නෙමෙයි. මේ ඉලක්කය අඳුනගන්න සතර අපායෙන් මුදවන්නයි. දැන් මම බාරහාර කේස් එක ඔබට කිව්වේ මේ ජීවිතේට තියෙන අනතුරක් ගැන නෙමෙයි. ඔබේ මරණාසන්න මොහොතේ එන අනතුර ගැනයි. මේ මොහොතේ ෂේප් වෙලා ඕන දෙයක් කරයි භූතියෝ ලවා. සාමාන්‍යයෙන් භූත ආත්මයේ සත්‍යයක් උපන්නා කියන්නේ අසරණ තත්වයක්. දැන් මනුස්ස ආත්මය කියන්නේ ඊට වඩා විශේෂ එකක්. මනුස්ස ආත්මය ආවට පස්සේ මිනිසෙකුට ගොඩාක් පින් කරගන්න අවස්ථාවක් තියෙනවා හිතාමතා. මොකද හේතුව අපිට තියෙනවා භෞතික ශරීරයක්. අපිට මේ ශරීරය හරහාට මෙහාට ගෙනියන්න පුළුවන්. අපේ අතපය වෙහෙස්වල වැඩ කරන්න පුළුවන්. ඊළඟට අපිට ලොකුම මේ වාසිය තියෙන අපිට මොකේද? අපි ලොකුම වාසිය තියෙන්නේ අපේ හිතට පින උරා ගන්නවා. පින කියනක අපේ හිතට උරා ගන්නවා. අපේ සංස්කාර වලට එකතු වෙනවා. අමනුෂ්‍යව ඉන්නවා එහෙම හැකියාව නැහැ. එතකොට මේ හැකියාව නැති අය කොහෙට හරි සෙට් වෙලා වරන් ගන්නවා. දාස් ගණන් කෝටි ගණන් ඉන්නේ අමනුෂ්‍යව. ඊට පස්සේ මේ මිනිස්යන්ගේ ස්වභාවය තමයි, දැන් අපි කියමු මේ මනුස්ස ලෝකෙ විතර නෙමෙයි ලෝකෙ හැමතැනම කැමති තමන් දරන මතයට පිරිස රැස් කරන්න. අපි ගත්තොත් UMP කැමති UMP අය එකතු කරගන්න. ශ්‍රී ලංකාව කැමති ඒගොල්ලෝ එකතු කරගන්න. JP එක කැමති ඒගොල්ලෝ එකතු කරගන්න. දෙමළය කැමති ඒගොල්ලෝ එකතු කරගන්න. මුස්ලිම් කැමති ඒගොල්ලෝ එකතු කරගන්න. මේ වගේ මන් අමනුස්ස ලෝකෙත් එහෙමයි. එතකොට කවුරු හරි බාරහාර වෙලා ඒවට ඇදලා යනකොට අමනුෂ්‍යෝ ලස්සනට ඇස් ගහගෙන ඉන්නවා. ඇස් ගහගෙන ඉන්නවා වරෙන් වෙලා වෙනකන් ඉන්නවා අල්ලගන්න. සමහර අවස්ථාවල් තියෙනවා ඔන්න අපි බාර වෙනවා. ගොඩාක් දුරට හානි වෙන්නේ ඔය ජීවිතේ පූජා කරගන්න එක එක්කෙනා දිවි පුදන්. සමහර අය බයට දිවි පුදනවා අමනුෂ්‍යන්ට. ඇක්සිඩන්ට් වෙලා ඒගොල්ලෝ මැරෙනවා. මෙල්ල ජීවිතේ ගන්නවා. හරියට එහෙම වෙනවා. එතකොට මේ ඒ වගේ වුණාට පස්සේ මොකද වෙන්නේ? එක්ක ගිහිල්ලා උපදින්නේ නාග ලෝකේ. එහෙම නැත්නම් ගිහිල්ලා උපදින්නේ යක්ෂ ලෝකේ. එහෙම නැත්නම් උපදින්නේ ප්‍රේත ලෝකේ. හරියට ඉන්නවා. දැන් මිනිස් ලෝකේ ටිකයි ඉඳන් ගිහිල්ලා අපිට පේන්නේ නැහැ. මොකද මිනිස්සු ගොඩක් ඉන්න නිසා අපිට පේන්නේ. නමුත් පින්වතුනි, සමහර නාග ලෝකේ ඉන්න අයට කෝටි ගණන් නාග පිරිවර, යක්ෂ ලෝකයට කෝටි ගණන් යක්ෂ පිරිවර. එතකොට සමහර යකිණියෝ ඉන්නවා පේන තෙක් මාන පිරිවර. එතකොට මේ පිරිවරත් එක්ක තරඟෙට පොර කකා ඉන්නේ ඒගොල්ලන්ගේ පැවැත්ම ගෙනියන්නට මනුස්ස ලෝකේ අල්ලගෙන. එතකොට මේ මිනිස්සු අතර ඉන්න අය තිසරණේ පිටලා නොසිටියොත් ඒ මිනිස්සු එක්කෙනා 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 ඒගොල්ලන්ගේ ග්‍රහණයට යනවා. දැන් සාමාන්‍යයෙන් ගත්තොත් ලෝකේ තියෙන ප්‍රධාන ආගම් ඔක්කොම තියෙන ඊ රටාවේ ඔක්කොම මනුස්ස ග්‍රහණේ තියෙන්නේ. එතකොට ඒකෙ මිදිලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගියපු අපිට විතරයි. භාග්‍යතුන් වහන්සේ පිරිනුවම් පාලා බුදුරජාණන් වහන්සේ නිකලෙස් රාග ද්වේෂ මෝහ නැති ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපිව නිකලෙස් කරවන එකක්. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නයේ නිකලෙසි. ඉතින් ඒ නිසා අපිට තිසරණය කියලා කියන්නේ කෙලෙස් වලට සම්බන්ධ නැති එකක්. මේ ලෝකේ උත්තරීතර එක ශ්‍රේෂ්ඨ එක. ඒකයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියවෙන්නේ යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රාවක සංඝරත්නයේ සරණ ගියොත් නතේ ගමිස්සන්ති අපායං, ඒ අය අපායේ යන්නේ නැහැ.
එහෙනම් හරි විදියට තෙරුවන් සරණේ මනාකොට පිහිටියොත් ඒකේ සිද්ධ වෙන ප්‍රධාන ප්‍රතිඵලය මොකද්ද? මොකද්ද ඒකේ රිසල්ට් එක? සතර අපායි උපදින්නේ නැහැ. පහාය මානුසං දේහං, මේ මනුෂ්‍ය ශරීරය අත්හැරියට පස්සේ දේව කාය පරිපූර්ණ සම්ති දිවී ලෝකේ උපදිනවා. එතකොට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ මාර්ගඵල නිවන අවබෝධ කරිල්ලක් සත්‍යව දෙවියන් අතරට යන්න සැලසීමක්. දෙවියන් අතරට ගිය පියෙක්ිනාටත් මාර්ගඵල බණ්ඩ අවස්ථාව තියෙනවා. එතකොට පින්වත්නි, බුදුරජාන් වහන්සේගේ ධර්මයේ පැහැදිලිව පෙන්වා දෙනවා දෙවියන් අතරට යන්නයි මාර්ගඵල ලබන්නයි තමයි අවස්ථාව තියෙන්නේ. එතකොට තිසරණෙන් තියෙන මේ අවස්ථා එකක්වත් මේ තිරුවන් සරණ ගියපු අද බෞද්ධයාට ලැබෙන්නේ නැත්තම් එයා තිරුවන් සරණ ගින්නේ. තිරුවන් සරණ ගියපු මිනිසයා ප්‍රේත ලෝකේ ගියා කියන්නේ තිරුවන් සරණේ පිහිටලානේ. තිරුවන් සරණ ගියපු එක්කෙනා නයෙක් වුණා කියන්නේ තිරුවන් සරණේ පිහිටලානේ. යකෙක් වුණා කියන්නේ තිරුවන් සරණේ පිහිටලානේ. තිරුවන් සරණේ පිහිටියා නම් එයා දෙවියන් අතරේ උපදිනවා. මාර්ගඵල ලබන්න බැරි වුණත් දෙවියන් අතරේ ඉපදෙලා එහෙදී යාට ආය අවස්ථාවක් තියෙනවා. එතකොට පින්වත්නි, අපි මේ ශ්‍රද්ධා නාලිකාව ඇති කරලා අපි ගොඩාක් බලාපොරොත්තු වන්නේ දැන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා මහමෙවුනාව භාවනා අසපුව මම ආරම්භ කරපු දවසේ සිට මේ බුද්ධ දේශනා සියල්ලම අපි නොයෙක් නොයෙක් ආකාරයෙන් ගැඹුරු ගැඹුරු බුද්ධ දේශනා කියා දීලා තියෙනවා. ඒ කියා දෙන කාලේ ඉඳලා අපිට තිබිච්ච ප්‍රශ්නයක් මුල්ම කාලේ තිබුණා බරපතල ප්‍රශ්න. අපි මුල් මීට අවුරුදු 20කට කලින් අපි ධර්මයේ කියන්න පටන් ගන්නකොට අපි පුංචි කාලේ අපි අහලා තිබුණේ මනුස්ස ලෝකෙට එන්න ඕනේ, පින් කරන්න ඕනේ කියන කතාව. ඊට පස්සේ අපි අහලා තිබුණේ දිවි ලෝකෙ ගිහිල්ලා වැඩක් නැහැ, එහෙ පින් කරන්න බෑ. බුද්ධ දේශනා කියවද්දී තේරුණා අසාති වෙන්නේ බොරුවකි. මොකද මේ දෙවියන් අතරේ කෙලවර දැන් දුටුගමන රජුරුවොත් මේ මහා සෑදියා බලාගෙන ඇස පියාගත්තට පස්සේ දිව්‍ය රථයක් පැමිණියා. දිව්‍ය රථයක් පහළ වුණා තමන්ගේ පින්බලෙන්. ඒ දිව්‍ය රථයට ගොඩ වෙලා මහා සෑ වටා තුන් වරක් පැදගුණ කරලා වන්දනා කරලා තමයි නොපෙනී ගියේ තුසිත දිව්‍ය ලෝකෙට. එතකොට දුර්ගම රජුරු දිව්‍ය ලෝකෙට ගියේ. එතකොට ඒ කාලේ හිටපු කාවන්තිස්ස රජුරු දිව්‍යයන් අතරට ගියේ. විහාරමාදීවිත් ගියේ දිව්‍යයන් අතරට. එතකොට ගොඩාක් අය වගේ දෙවියන් අතරට ගියා. නමුත් අපි කුඩා අවදී ඇහුවේ කොහමද දෙවියන් අතරට ගිහිල්ලා පළක් නැහැ, මිනිස්සු අතරට වෙන්න ඕනේ පින් කරන්න කියලා. දැන් පින් කරන්න මිනිස්සු අතරට අපි එනවා. දැන් ඔන්න පින් කර කර කෙනෙක් ඉන්නවා. දැන් මම ඔබට කියන්නේ මේ ප්‍රායෝගික සිද්ධියක්. පින් කරන්න ඔන්න ඇවිල්ලා අපි මිනිස්සු ලෝකෙට ඇවිල්ලා පින් කර කර ඉන්නවා. ඔන්න අපි මැරුණා. ඔන්න අපිට පැන් වඩනවා. පැන් වඩනකට කියනවා මැරිච් එක්කෙනා මේ හිස් භාජනී වගේ, දැන් අපි දාණයෙන් රැස් කරන පින මේ පැන් බඳුන වගේ. දැන් ඔන්න අපි දානයක් දෙනවා, දැන් අපි පැන් බඳුන. අපි දැන් පැන් වක් කරනවා කෝප්පෙට, කෝප්පෙ හිස් කෝප්පෙ. දැන් අපි පැන් පිරිව්වා. දැන් ඔන්න අපි මැරුණා. ඊළඟට අපි හිස් කෝප්පෙ, ආයි පැන් බඳුන. ඉතින් මෙහෙම රටාවක තමයි අපි ගියේ. නමුත් මේකේ එහෙම අපි මේ පින් කරනවා කියනවාට කියන උනාට ප්‍රායෝගික වේක විසංවාදී වුණා. විසංවාදී කියන්නේ ඒක එකිනෙකට නොගැලපෙන වුණා, නොගැලපී ගියා. ධර්මයේ ඉගෙන ගන්න පටන් ගත්තට පස්සේ තමයි තේරුනේ නෑ නෑ මෙතනින් ඉඳලා තව පියවරක් තියෙනවා. ඒ තමයි මෙතනින් යාගන්ට උනේ අඩුගානේ දෙවියන් අතරට. එහෙදිත් ආය අවස්ථාවක් තියෙනවා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න කියලා බුද්ධ දේශනාදී කියවන්න හම්බුණා. ඉතින් ඒ මුල්ම කාලේ මං ඕවා කියද්දී සමහර අම්මලා කිව්වා අනේ හාමුදුරුනේ එහෙම කොහොමද කරන්නේ?
අපිට මේ පින් කරන ආයේ මනුස්සු ලෝකෙ මං කොතී එකපාරකම් මැද ආයෝ ආයයෙන්න ඕනේද? ඇයි මේ එකපාරක් ආවට මේ පින් කරන්න මදිමකෝ? පින මතක් වෙන්නේ නැහනේ. ඇයි හේතුව? අනවින කළා, කොඩි වින කරලා, හදි හෝනියම් කරලා, අනුන්ට හිංසා කළා, අපීඩා කළා, කරදර කළා, වැටවල් වලට රණ්ඩු වල්ලා, වැටවල් ඇවිද්දුවලා. කොච්චර ප්‍රශ්න කළාද? එතකොට මොකද වෙන්නේ? පිහිටක් පිළිසරණක් මතක් වෙන්නේ. ඒ නිසා පින්වත්නි, අර පින කියන එක හරියට අල්ලගන්න බැරි වුණා. ඒ නිසා අපි හොඳට ඉගෙන ගන්න ඕනේ කාරණියක් තමයි, අපි මොකාක් හරි පින්බලයකට, දැන් මෙහෙම හිතන්න, අපි මොකාක් හරි පින්බලයකට මනුස්ස ලෝකෙට ආවා. දැන් අපි මනුස්ස ලෝකේ ඉන්නවා. අපිට මේ පෙර ආත්මික නොලැබුණු ආශ්චර්ය අද්භූත වූ පිනක් පහළ වුණා. ඒ තමයි අපිට මේ ගෞතම නම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් සරණ යන්න ලැබීම. මේක තමයි අපිට ලැබිච්ච දුර්ලභ වාසනාව. අපි පුංචි කාලේ පැවිදුණේ අපිට තීරීමක් තිබුණේ මෙච්චර බරපතල දෙයක් කියලා. ඊට පස්සේ මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සරණ යන්න ලැබීම, ශ්‍රාවක සංඝරත්නයේ සරණ යන්න ලැබීම. කාලයක් ගියාමයි තේරෙන්නේ අපේ පරිසරයේදීලා තියෙන සරණ රැකෙන්න නෙමෙයි සරණ බිඳින්නමයි. සරණ බිඳින්නමයි කරුණ යෙදিলা තියෙන්නේ. මේ සරණ මනාවකට පිහිටියොත් එයාගේ අභ්‍යන්තරයෙන් ಗುಣ පිරන්න පටන් ගන්නවා. මේ සරණ මනාවකට පිහිටියොත් කෙලෙයි ಗುಣ පිරනවා. මේ සරණ මනාවකට පිහිටියොත් සසරේ බය පිහිටනවා. මේ සරණ මනාවකට පිහිටියොත් සසරෙන් ඈතර වීමේ කැමැත්ත පිහිටනවා. සරණ මනාවකට පිහිටල නැත්නම් සසරෙන් ඈතර වීමේ කැමැත්ත හිතේ ඇති වෙන්නේ නැහැ. සරණ මනාවකට පිහිටල නැත්නම් කෙලෙහි ගුණේ හිතේ ඇති වෙන්නේ නැහැ. සරණ මනාවකට පිහිටල නැත්නම් ගුණ ධර්මයන්ට පදනමක් නැහැ. ඒ නිසා මේ ගුණ ධර්මයන්ගේ පදනම තමයි බුදුරජාණන් වහන්සේ සරණ යෑම, ධර්මය සරණ යෑම, ශ්‍රාවක සංඝරත්නය සරණ යෑම. අපි කල්පනා කළොත් මේ ශ්‍රද්ධා නාලිකාව නැත්තම් මේ ශ්‍රද්ධා ගුවන් විදුලියේ ශ්‍රද්ධා නාලිකාව අපේ මහමෙවන දහංගඩ පෙරළු ඔක්කොසියල්ලම ගත්තොත් මේක හකුළුවා කිව්වොත් මේකේ අර්ථය එකයි. එක අර්ථයක් පිණිස, මොකද තිසරණේ මනාකුට පිහිටීම පිණිසයි. යම්තා බාධායද්ද ඒ සියලු බාධා තියෙන්නේ තිසරණේ මනාකුට පිහිටීමටයි. තිසරණේ මනාකුට පිහිටන්ටමයි බාධා තියෙන්නේ. තිසරණේ මනාකුට නොපිහිටා ඉන්න තාක්කල් අමනුෂ්‍යයන්ට වාසි. තිසරණේ මනාකුට දැන් අපි ගම අමනුෂ්‍යයන්ගේ ලෝකේ අපිට වඩා වෙනස්. අපේ ලෝකේ තියෙනවනේ ප්‍රතිපත්තිය කියලාවත් එකක්. අමනස ලෝකේ ප්‍රතිපatti නේ. ඒ ප්‍රතිපatti කඩපුවයි තමයි අමනස වෙලා ඉපදිලා ඉන්නේ. දැන් අපි ගිහිල්ලා පළතුරු, අන්නසි, දිබුල් මොන හරි දෙනවා කියමු. ඔන්න අමනුස්සය අපිට උදව් කරනවා. කවුරු හරි කෙනෙක් කෙළුවෙක් හරි ගවයෙක් හරි කපලා ලේ දෙනවා. අමනුස්සයා ගන්නේ අපි වෙතද? එදාට අමනුස්සයා ගන්නේ රුධිරේ පැත්තක්. එදාට මේ කේකන් ආස කරන්නේ. එදාට අන්නසි ආස කරන්නේ. ආංගේක යථාර්ථය. යම් පිරිසක් පටන් ගත්තොත් එළුව කපලා ගවය කපලා ලේ දෙන්න අමනුස්සයන්ට මේ අන්නසි ආස කරන්නේ. එදාට අපිට කරගන්න දෙයක් නැතු යනවා. හැබැයි තිසරණේ මනාකොට පිහිටා හිටියොත් තිසරණේ විසින් යාව රකින්නවා. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී චත්තං මහාන්තං යථා වස්ස කාලේ ඒසානි සංසෝ ධම්මෝ සුචින්නෝ න දුග්ගතින් ගච්ඡති ධම්මචාරී.
ධම්මෝහවේ රක්ඛති ධම්මචාරි ඒකාන්තියම ධර්මය ධර්මයේ හැසිරෙන්නව රකින්න. කොහොමද රකින්නේ? චත්තං බහන්තං යථා වස්ස කාලි හෝගාල වැස්ස. වැස්සට වෙනලා වැඩන්නේ කුඩයක් කියලා ගන්න. චත්තං බහන්තං යථා වස්ස කාලි කුඩේකින් තෙමෙන එක වළක්වනවා වගේ ඒසානි සංසෝ ධම්මෝ සුචින්නෝ මෙයි ධර්මයේ හැසිරීමේ අනුසස් නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී ධර්මයේ හැසිරෙන එක්කන සතර අපාය නොයයි. ඒ නිසා පින්වත්නි මේ අපේ දහම් වැඩ පිළිවෙලේ අපි ඕගොල්ලන්ට මේ ජීවිතයේ විශාල දේවල් දෙනවා කියන එක ලොකු බලාපොරොත්තුවක් නෙමෙයි අපිට තියෙන්නේ. මේ ලෝකේ මේ ජීවිතේ මොනවා දුන්නත් වැඩන්නේ හුස්ම ටික ගියප ගමන් සතර අපාය වැටෙනවා නම්. මේ ජීවිතේ අපි රාජ මන්දිරයක හිටියත් වැඩක් නැහැ. රම් බඳුනේ කෑම කෑමත් වැඩක් නැහැ. මෙරිලා ගිහින් ඉරේ උපදිනවා නම්. තිරිසං අපාය උපදිනවා නම්. ප්‍රේත ලෝක පිදිනවා නම් වැඩක් නැහැ. තෙරුවන් සරණ ගියපු කෙනෙකුගේ බලාපොරොත්තු වෙන්න ඕනේ සතර අපායෙන් අත් මිදීමයි. එතකොට ඒකම ඉලක්ක කරගෙන තමයි අපේ සියලු කටයුතු සිදු වෙන්නේ. දැන් අපි ගත්තොත් මේ ශ්‍රද්ධා මේ නාලිකාව ඔස්සේ කියවුණා රුධිර දාන පින්කම් තියෙනවා. ඒ වගේම අපි පැන් දාන දෙනවා. අර පිවිතුරු පැන් පූජා කරනවා, සෑ වන්දනා කරනවා, චෛත්‍ය වන්දනා කරනවා. මේ සෑම දෙයකින්ම අපි බලාපොරොත්තු වෙන්නේ අර තිසරණේ පිහිටා සිටීමට අපි ශක්තිමත් වෙන්නයි. ඒ ශක්තිමත්කම අපි ගන්නේ පිණින්. දැන් බලන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ අපි වගේ නෙමෙයි, බොහෝම අසරණව හිටපු, බොහෝම අහිංසකව හිටපු, බොහෝම දුගී දුප්පත්ව හිටපු අම්මලා මේ වැටකළු මලක් පූජා කරලා, කැවුමක් පූජා කරලා, අගල ගෙඩියක් පූජා කරලා මේ තවුතිසාව ගිහින් නොවැ. වැටකළු මලක් පූජා කරලා, අගලාවක් පූජා කරලා තවුතිසාවෙන් ගිහින්ද වැ. මොකද්ද ඒ රහස? ඒ කාලේ මිනිස්යන්ට තිබුණා මේ තමන් රැස් කරගන්න යම් පිනක් ඇද්ද, මේ පින හිතෙන් වැළඳගෙන ඒ පින නැවත 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 මෙනෙහි කර කර සිටීමේ හැකියාව. පින රැස් තමන්ගේ හිතට එන පින හිතෙන් වැළඳ ගන්නවා. දැන් කාලේ අපි වැළඳ ගන්නෙ මොකද්ද? කවුරු රවල බැලුවොත් ඕම් වැළඳ ගන්නවා හිතෙන් අපි ඒක. කවුරු හරි කෙනෙක් වැරද්දක් කරනවා, ඔන්න ඒක වැළඳ ගන්නවා හිතෙන් අපි. කවුරු හරි තරහ වෙනවා, බනිනවා අපිට, ඒක වැළඳ ගන්නවා අපි හිතෙන්. කවුරු හරි අපිට නිවැරද්දේ නිඳා කරනවා, ඒක වැළඳ ගන්නවා හිතෙන්. බොහොම ලේසියෙන් අපි අකුසලී වැළඳ ගන්නවා. අන්නේකයි මේ කාලයේ මිනිස්යාගේ අවාසිය. අකුසලේ වැළඳගත් ගමන් අමනුෂ්‍යාට ඉඩ. ඒකයි මේ කාලේ මිනිස්සු මරුණට පස්සේ සුගතියේ නොයන්නේ. දුගතිය යන්නේ මොකද? වේගෙන් අකුසලේ වැළඳ ගන්නවා, පින වැළඳ ගන්නෑ. පිනොයේක ආකාරයට පින් කරගන්න නොයෙක් විදියට මහන්සි වෙනවා. පින මෙනෙහි කරගන්නවට වඩා වේගෙන් අකුසලේ මෙනෙහි වෙනවා. පින්වත්නි මතක තියාගන්න, ඉදිරියේදී වැඩි, එන්නෙන්ද වැඩි, ආයුෂ අඩුවෙන්න අඩුවෙන්න වැඩි. බුද්ධ ශාසනයේ මේ ලෝකෙන් නැතිවෙන්න නැතිවෙන්න වැඩි. මේ බුද්ධ ශාසනයේ නැතිවෙච්ච කාලෙක මේ මනුස්ස ලෝකෙන් කිසිම පළක් නැහැ. අඳුරු වළාවකින් මේ ලෝකේ වැහුණා වගේ වැහිලා තියෙයි. මිනිස්සු රූකඩ වගේ ඉපදිලා තියෙන දයක් කාලා බීලා රටලා ආය අර අමනුෂ්‍යයන් හා එකතු වෙයි. ඊට යහා දෙයක් කරන්න බෑ. නමුත් දැන් තමයි අපිට එකම අවස්ථාවක් තියෙන්නේ මේ මනුස්ස ලෝකේ, මේ දුර්ලභ අවස්ථාව. එතකොට පින්වත්නි අපි මේ අවස්ථාවේ අපි තේරුම් ගන්න ඕනේ එන්නේ මිනිස්සු ගුණධර්මයන්ගින් පිරිහි පිරිහි යනවා,
දියුණු වී යන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මේ කාලේ අපිට ලැබිච්ච ලාභය අඳුනගන්න මේක ලැබිච්ච ලාභේ හොඳ ගේක ඉන්න එක නෙමෙයි. හොඳ වාහනයක් ලැබීමක් නෙමෙයි. හොඳ පහසුකම් ලැබීමක් නෙමෙයි. අපි පුංචි කාලේ මෙච්චර පහසුකම් නැහැ නේ. අපි පුංචි කාලේ වැජිකලී තිබ්බේ වත්ත කොනේ. දැන් වැජිකලී කාමරේ ගාවති. අපිට පුංචි කාලේ වැජිකලි බර උහලන්න පුළුවන් නොවැ. පුංචි කාලේ අපේ කවුරු හරි වැජිකලී ඉන්නව නම් ගිහිල් එනකන් අපි මෙහෙ ඉන්නව බර උහලාගෙන. දැන් බර උහලා ගන්න බෑ. බර ආපකම දුවන්ට ඕනේ. ඇයි මේ ඔක්කොම ළඟට ඇවිල්ලා හැබැයි මේ විදිහේ සුගතිය ලං වෙන්නේ වැතිකිලි ලං වුණාට. ඒ නිසා සුගතිය ඈත එන්න එන්න ඈතට යනවා. ඒ නිසා පින්වත්නි මේ ශ්‍රද්ධා නාලිකාව ඔස්සේ අපි කල්පනා කරන්නේ මේ මාමිගුණා අසපු පිටවල අපි කල්පනා කරන්නේ ඔබට සතර අපායට යන්න තියෙන අනතුරින් බේරලා ඊළඟට මනුස්ස ලෝකෙවත් උපදින්න කියලා නම් අපි කියන්නේ. මොකද මනුස්ස ලෝකේ ඇස්සරලා බැලුවාම මනුස්ස ලෝකේ ඇත්ත ස්වභාවය පේනවා. ඒ කියන්නේ පින්වත්නි අපි පුංචි කාලේට වඩා මේ කාලේ ළමයි හැම අපිට වඩා බොහොම බරපතලයි. සෑම දේම දන්නෝ. එතකොට ඒ ළමයි එන්නේ ඉන්න විනාශ වෙනවා. ඒ නිසා එන්නේ ඉන්න මේ ස්වභාවයේ එද්දී මනුෂ්‍යයන්ගේ මොකද හේතුව තිසරණියත් එක්ක මං කිව්වා අපිට පුරුදු වෙන්න ඕනේ ඉවසීම. ඉවසීම පුරුදු වෙන්න බැරුව යනවා. එන්නේ ඉන්න මනුෂ්‍යයාගේ ඉවසීම නැති වෙනවා. ආවේගී වැඩි වෙනවා. ඉක්මන් කෝපය ඇති වෙනවා. ක්‍රෝධසිත බහුල වෙනවා. ඊර්ෂියාවත් මසුරුකමත් ඇති වෙනවා. ඊර්ෂියාව කිව්වේ තවත් කෙනෙකුගේ දියුණුව ඇති වෙනවා දකින්න කැමති නැහැ. ඒකට කියන්නේ ඊර්ෂියාව. මසුරුකම කියලා කියන්නේ මච්චරිය කියන්නේ තවත් දෙයක් තවත් කෙනෙකුට යමක් ලැබෙනවට විරුද්ධයි. එතකොට ඊර්ෂියාවේ මසුරුකම එන්නින් වැඩි වෙනවා මේ ලෝකේ. ඉතින් එහෙම ලෝකයක තමයි මේ අපි මේ අනාගතේ සුභසීන මවාගෙන ඉන්නේ. ඉතින් මේ හැම සුභසීනයකට වඩා වටිනවා සුගති සිහිනි. ඉතින් ඒ නිසා අපිට පුළුවන් නම් තමන් රැකගන්න. තම තමන් රැක ගැනීම තමයි මේකේ තියෙන්නේ. ඒ තම තමන් රැකගන්න තමයි බුදුරජාණන් වහන්සේගේ සරණේ පිහිටන්ටත් ඒ වගේම ධර්මයේ සරණේ පිහිටන්ටත් ශ්‍රාවක සංඝයාගේ සරණේ පිහිටන්ටත් තමයි අපි අපිට තියෙන පිළිසරණ. බලන්න අඟුලිමාල මහරහතන් වහන්සේ උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙලා ඊට පස්සේ කියනවා දිසාහිමේ ධම්ම කතං සුනන්තු අනේ මගේ සතුරොත් මේ චතුරාරි සත්‍ය ධර්ම කතාව මාසත්වා දිසාහිමේ යුංජන්තු බුද්ධ ශාසනේ අනේ මගේ සතුරොත් බුද්ධ ශාසනීයම පිළිවෙතෙහි යෙදෙත්වා දිසාහිමේතේ මනුජේ භජන්තු අනේ මගේ සතුරු සත්පුරුෂයෝ ඇසුරු කරත්වා යේ ධම්ම මේවාද පයන්ති සන්තු මේ සාන්ත වූ ධර්මයේ සැපත ලෝකයාට සැලසෙන්න කියලා තමයි අඟුලිමාල මහරහතන් වහන්සේ ප්‍රාර්ථනා කළේ. ඉතින් ඒ වගේ ඊළඟට අඟුලිමාල මහරහතන් වහන්සේ කියනවා දිසාහිමේ කන්තිවාදානං අවිරෝධ පසංසිනං කියනවා මාගේ සතුරු ශාන්තිවාද ඇති මෙත්සිත් ගුණ පසස්නා බුදුන්ගේ ශාන්ති මාත්‍රි ධර්මේම අසත්වා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන එකක් තමයි ඉවසීම. ශාන්ති කියන්නේ ශාන්තිය කියන්නේ කාන්ති ඉවසීම. ඉවසීමයි මෛත්‍රියයි ඇති බුදුරජුන්ගේ ධර්මයේ අසත්වා කියනවා. එතකොට පින්වත්නි මේක වෙන ලෝකෙ කොහෙවත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇර වෙන කිසි ආගමක වෙන කිසි දර්ශනයක වෙන කිසි මතවාදයක කිසිම තැනක මේ මනුස්ස ලෝකෙ උපන්න කෙනාව සතර පායෙන් මුදවලා සුගති රැකවරණ සලස්සලා චතුරාර්ය සත්‍ය අවබෝධී පිහිටවනවා කියන එකක් බුද්ධ ශාසනයක විතරයි තියෙන්නේ. මේ ලෝකෙ වෙන කොහෙවත්ම කොතැනකවත් නැහැ.
ඒ නිසා වෙන කොහේවත් කොතනකවත් නැති බුද්ධ ශාසනයේ විතරක් ඇති දෙයක් තමයි මේ. ඒ නිසා මම ඔබට කිව්වේ බාරහාර වලට වඩා හදිසියක් කලබලයක් වෙච්ච ගමන් බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කළ සෙත්පිරිත් කියන්න. අංගුලිමාල මහ රහතන් වහන්සේ සිහි කළා. අංගුලිමාල මහ රහතන් වහන්සේගේ පිරිත තියෙන අංගුලිමාල පිරිත කියන්න. ඉස්සර මං හිතන් හිටියේ අංගුලිමාල පිරිත කියන්නේ බබාල හම්බුනි ණයට කියන එකක් කියලා. එතකොට සාමාන්‍ය විදිහට බබාල හම්බුනි නාමට මාස 6 නම් නැත්නම් මාස 7 නම් බඩට අංගුලිමාල පිරිත ඇහෙන තැනකවත් තියන්නේ නැහැ. ඇයි හේතුව? ඒ මාසයෙන් හම්බුයි කියලා බයයි. ඒ කියන්නේ පිරිත හම්බුච්ච ගමන් බබාල ඉස්සලෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒ මොකද හේතුව? මිස දිටු. ඇයි පිරිත අහලා තියෙන්නේ වැරදියට? අඟුලිමාල පිරිත ගැන තියෙනවා, අඟුලිමාල මේ මහරතන් වහන්සේගේ පිරිත ගැන අටුවාවේ තියෙනවා. ඒ මිනිසයන් අනන්ත රෝග පීඩාවලින් අත් මිදුණා කියනවා අඟුලිමාල මහරතන් වහන්සේගේ පිරිත කියලා. මුලින්ම කලේ අඟුලිමාල මහරතන් වහන්සේගේ සත්‍යක්‍රියාව කළා බබා හම්බුනාට පස්සේ මිනිසුන්ට ආරංචි වුණා. ඊට පස්සේ මිනිස්සු කලේ උන්වහන්සේ වැඩ හිටපු තැන හොදගෙන වතුර අරන් ගිහිල්ලා බොන්න දුන්නා, පැන් ඉස්සා. එතකොටත් බබා හම්බ වුණා. ඉතින් මේ විදිහට කළේ. නමුත් මේක බබාලා හම්බෙන්න විතරක් නෙමෙයි තියෙන්නේ, සාමාන්‍යයෙන් ගැහෙන උණටත් හොඳයි. හිතේ බයක් ඇති ගැනීමක් ඇති වුණාමත් හොඳයි. අඟුලිමාල මහරතන් වහන්සේගේ මහා සිංහරාජයක මෙනෙහි කරන එක හොඳයි. ඊළඟට තමන්ට අපි කියමු දරුවෙකුට විභාගයක් පාස් කරන්න. අනේ අඟුලිමාල මහරහතන් වහන්සේගේ පීඨෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මහා ප්‍රඥාවේ සත්‍යානුභාව බලින් ආනන්ද මහරහතන් වහන්සේගේ මහා ස්මරණ ශක්තිය ආනුභාවයෙන් පුතේ උඹට සුවපත් වේවා කියලා කියන්න ඉගෙන ගන්න. පඳුරු බඳින්න නැතුව. ඒ වගේ ඉගෙන ගන්න පුරුදු වුණොත් ඔන්න තිසරණේ පිහිටයි නැත්තම් ඉතින් සුන් තමයි. අපේ උසහයත් වතුර අන්තිමට මේක ගඟට කැපුවා වගේ වෙයි. ඒ නිසා අපිට එහෙම නොවෙන්න, ගඟට කැපුව ඉනි වගේ නොවෙන්න නම් මේ උසහයේ පළ ගන්නට නම් එක දෙය යෝනේ මනාකොට බුදුරජාණන් වහන්සේ සරණ යන බව. ඒ නිසා පින්වත්නි අපි දැන් බුදුරජාණන් වහන්සේ එහෙනම් දැන් මනාකොට සරණ යන් ඈ. කවුරුත් කියන්න සාදු. ඒ භාග්‍යවත්තු අරහත්තු ගෞතම නම් වූ අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ මුළු හදවතින්ම මම සරණ යමි. දෙවනුවද මුළු හදවතින්ම මම සරණ යමි. තෙවනුවද මුළු හදවතින්ම මම සරණ යමි. බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය මුළු හදවතින්ම මම සරණ යමි. මුළු හදවතින්ම මම සරණ යමි. මුළු හදවතින්ම මම සරණ යමි. බුදුරජාණන් වහන්සේගේ මාර්ගඵලලාභී ආර්ය මහා සංඝරත්නය මුළු හදවතින්ම මම සරණ යමි. මුළු හදවතින්ම මම සරණ යමි. මුළු හදවතින්ම මම සරණ යමි.
සාදු අප විසින් රැස් කළා දම් සිහනද